අපි දැන් මේ වටේ තිර කර ගන්න හැටි පෙන්වන්න හදන්නේ මෙතන ආයිම මේ සුදු පබ්ලින් ගන්නවා ඉවර කරන තැනදී අපි මුලින් පටන් ගත්ත රත්තරන් පාට පබුල අනිවාර්යෙන් එකතු කර ගන්න ඕනේ මේ මේ ආකාරයෙන් මේ රත්තරන් පබුලත් අල්ල ගන්න ඕනේ මොකෝ මෙතන ඉවර කරන්න දැන් තුනක් පබුල තුනක් එලා තියෙනවා මේ මේ විදිහට තව පබුල තුනක් දාලා එතනත් පබුලු හය සම්පූර්ණ කර ගන්න සම්පූර්ණ කර ගන්න දැන් ඔයගලන්ට පේනවා ඇති මේ ෂඩශ්‍රාකාරය හැදී දිගටම මේ විදිහට මේ රටාව දිගටම යනවා ඒ කියන්නේ මේ ෂඩශ්‍රාකාර හැදී කොන් 6ට විතරක් අල්ලන්නේ එක රත්තරන් පාට පබලුවයි අනික හැමතැනදීම රත්තරන් පාට පබලු දෙක ගන්න යන්නලා තමයි පබලු රටාව සම්පූර්ණ කරන්න ඕනේ මේ මගේ පළවෙනි වීඩියෝ එකෙහි ඉඳලා වැරදි අඩුපාඩු ඇති ඒ ගැන මම ඔයගලන්ගෙන් සමාව ඉල්ලනවා ගොඩක් අයගේ ඉල්ලීමෙන් හින්දා තමයි මම මෙහෙම දෙයක් කරන්න තීරණය කළේ වීඩියෝ එකක් දාන්න කියලා ඉල්ලන හින්දා අඩුපාඩු තියෙනවා නම් ඒක කියන්න මම ඊළඟ වීඩියෝස් වලදී ඒ අඩුපාඩු හදා ගන්නම් මෙතෙන්දී පබුලු දෙකක් අල්ලලා තියෙනවා අපි එහෙනම් තව පබුලු සුදු පාට මම වටෙන් වටේ පබුලු රටාව වෙන පාට මාරු කරනවා සුදු පාට පබුලු හතරක් සුදු පාට පබුලු හතරක් දැන් මෙතන පේනවා ඇති පබුලු රටාව හයක් සම්පූර්ණ වෙලා. දැන් මෙතනදිත් කොන තියෙන මෙතන ඒකින්ද තව රත්තරන් පාට පබුලු දෙකක් අල්ලනවා. එහෙම රත්තරන් පාට පබුලු දෙකක් දැන් මෙන් පස්සේ මෙතන පබුලු තුනක් තියෙනවා. අපි තව දාගන්න ඕනේ හයක් වෙනනම් පබුලු මම හිතනවා ඕගොල්ලන්ට මේ රටාව පැහැදිලි ඇති කියලා. මේක ඕගොල්ලන්ට මේ විදිහට මේ රටාව දිගටම කරගෙන ගිහින් ලොකුවට මේසෙ ටේබල් මැට් එක ලොකුවටම කරලා මේ ලොකු මේසෙකට උනක් දාගන්න හදාගන්න පුළුවන්. මම කිව්වා ෂඩශ්‍රාකාර හැඩේ තියෙන තැන්වලදී එක රත්තරන් කොනකදී අල්ලන්නේ එක රත්තරන් පාට පබුලුවයි කියලා. එතනට අපි පබුලු පබුලු දෙකක් අහුවෙලා තියෙනවා පබුලු හතරක් දාන්න අවශ්‍යයි මෙහෙම පබුලු හතරක් දාගත්තා දැන් පේනවා ඇති එතනත් පබුලු හයයි ඒ වගේ මෙහෙම පබුලු ආයි පබුලු දෙකක් ඇල්ලුවා මේ ආකාරයෙන් මේ රටාව සම්පූර්ණ කරගන්න ඕනේ දැන් තේරෙනවා ඇති ඔයගොල්ලන්ට මේ තියෙන්නේ ඒ කොටසත් සම්පූර්ණ කරපු ටේබල් මැට් එකක කොටසක් ඔයගොල්ලන්ට පේනවා ඇති මේ තියෙන්නේ මේක කුඩාවට මේ තමන් කැමති ප්‍රමාණවලින් මේක හදාගන්න පුළුවන් මම පෙන්වන්නම් ඕනනම් ඊළඟ රවුමේදීත් අර ඉවර කරන තැනදී මෙතන ආයි මම කිව්වා ෂඩශ්‍රාකාර කොනේදී ඇරෙන්න හැම තැනේදීම සුදු පාට පබුලු දෙකක් අල්ලන්න ඕනේ කියලා මේ ආකාරයටම සුදු පාට අනිත් පබුලු තංගුස් එක මතු කරගත්තා පාට මාරු කරමින් දැන් ආයි ගන්න තියෙන්නේ හතරන් පාට පබුලු හතරක් මේ විදිහට පබුලු හතරක් දාගත්තා පබුලු හතරක් දාගෙන මේක නම් දිගට ටිකක් අංගස් එක දාලා තියෙනවා මේ විදිහට දිගටම රටාව කරගෙන යන්න පුළුවන් මේක ගැන මොනව හරි ඔයගලන්ට ප්‍රශ්න තියෙනවා නම් WhatsApp Viber group එක හරහා ඒ ප්‍රශ්න ඔයගලන්ට දාන්න මම ඒ ප්‍රශ්න වලට පුළුවන් විදිහට උත්තර දෙන්නම් මම හිතනවා මේ වගේ ඔයගලන්ට ලස්සන ටේබල් මැට් එකක් හදාගන්න පුළුවන් කියලා ඔයගොල්ලෝ කැමති විදිහේ පබුලු අරගෙන කැමති සයිස් එකක පබුලු අරගෙන
හොඳ නිර්මාණ ඔයගොල්ලෝ කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා. මායික එකතු වෙලා මම පාඩම් කියලා දෙන ඒවා එහෙම ඉගෙන ගන්න කැමති අය ඒ හැම දිනාටම මම ස්තුති කරනවා. ඉතින් අපි ඊළඟ පාඩමේදී තායි හමු වෙමු.